ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. අයිබෝන් සුබුදෑසනක් පුතේ, අපේ මේ සතියේ ජීව විද්‍යාත්මක අධ්‍යයනයත් එක්ක එකතු වෙලා ඉන්නේ උසස් පෙළ ජීව විද්‍යාව හදාරන දරුවන් සඳහා. එතකොට අපි ගිය සතියේ වෙනකොට සාකච්ඡා කරමින් හිටියා මේ පරිණාමික ක්‍රියාවලිය තුලදී පුතේ මානවයා ඇතිවීම දක්වා ප්‍රඥාෂ්ටික ජීවීන්ගේ ඉඳලා ශීරපායී සතුන් මානවයා ඇතිවීම දක්වා මේ පරිණාමික ක්‍රියාවලියේ විශේෂ සිදුවීම් ටික මොනවද? භෞමික පරිසරය වාසභූමි කරගත්තේ කොහොමද? කවුද භෞමික පරිසරයට ආවේ? භෞමික පරිසරයේ වාසභූමි කර ගැනීමේදී විශේෂයෙන් අපි කතා කළා භෞමික පරිසරයේ වියලි එකක්. ඒ නිසා මුලින්ම ආපු ශාකවලට, ඇල්ගී වගේ අයට මේ වියලීමෙන් ආරක්ෂා වීම සඳහා යම් යම් උපක්‍රම අනුගමනය කරන්න සිදු වුණා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මුල් වෙනස්කම් ඇති කරගත්ත ජීවීන් පුතේ ගොඩබිම් පරිසරය තුලත් ව්‍යාප්ත වෙලා යනවා. එතකොට ඒකේ සමස්ත ප්‍රතිඵලයේ විදිහට අද වෙනකොට අපිට පේන්න තියෙන විදිහට පෘථිවියේ හැම තැනකම වගේ පුතේ ශාක, ඇල්ගී සහ දියුණු සතුන් දිලීර මේගොල්ලෝ ව්‍යාප්ත වෙලා ඉන්නවා. එතකොට ඒ පාඩම ඇතුලේ අපි කතා කළා මේ භූවිද්‍යාත්මක කල්ප නැත්තම් යෝන කීපයක් පිළිබඳව සහ පරිණාමික යුග කීපයක් පිළිබඳව. එතකොට ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ කාරණාවක් මේක. නමුත් උසස් පෙළ විභාගයේදී බොහොම කෙටි ප්‍රශ්නයක් දෙකක් අහන කොටසක් තමයි මේ භූවිද්‍යාත්මක කල්ප යෝන, එහෙම නැත්තම් මේ පරිණාමික යුග අවදීන් පිළිබඳව බොහොම කෙටි කරුණු කීපයක් කතා කරනවා. එතකොට ගිය සතියේ පාඩම අතරතුර මම ඔයගොල්ලන්ට කිව්වා පුංචි සූදානම් වීමක් ගන්න මේ පරිණාමික යුග පිළිබඳව ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් කරුණු අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්, නිර්දේශ කරලා තියෙන ග්‍රන්ථවලින් වෙන්න පුළුවන් අරගෙන තියන්න. ඒතර අද දවසේදී අපි පුතේ මූලික වශයෙන් බොහොම සරල මට්ටමේ කරුණු කීපයක් අනාවරණය කරගන්නවා මේ පරිණාමික යුග සහ ඊඕන පිළිබඳව. එතකොට මතක තියාගන්න, බලන්න ඔගොලු ගොනු කරගත්ත සටහන් තුල මේවා තියෙනවද කියලා. එහෙම නැත්නම් සඳහන් කරලා තියාගන්න, අපි සාකච්ඡා කරන කල්ප නැත්නම් ඊඕන් ප්‍රධාන ඒවා හතරක් තියෙනවා. හේඩියන්, ආකියන්, ප්‍රොටෙරොසොයික්, ෆැනරසොයික්. හේඩියන්, ආකියන්, ප්‍රොටෙරොසොයික්, ෆැනරසොයික්. ඔය විදිහට ඒ පුතේ කාලයත් එක්කයි ඉස්සරහට මං කියාගෙන ආවේ. ඔන්න ඔය මූලික ඊඕන සහ ඒ එක එකක් ගත්තොත් පුතේ ඒකක තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. මොකද මේවා ජීව විද්‍යාව යටතේ කතා කරන මූලික කරුණු විතරක් නෙමෙයි. එතකොට මේ යුග ගත්තොත්, දැන් හේඩියන් කියන එක ගත්තොත්, හේඩියන් කාලය තුළ ජලජ ලෝකයේ වෙනස් වීම මොනවද? පාෂාණ ගත්තොත් ඒවයි තියෙන වෙනස් වීම මොනවද? අපි කතා කරන්නේ ඒක තුළ ජීව විද්‍යාවට අදාළ මූලික වෙනස් වීම කීපයක් විතරයි. ඒකෙනුත් කීපයක් විතරයි. නිසා තොරතුරු අන්තර්ජාලය වගේ එකක් ගත්තොත් මේ යුග පිළිබඳ තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර මතක තියාගන්න ඕනේ උසස් පෙළ කරන දරුවන්, මේක එක පාඩමක ඇතුලේ තියෙන පුංචි අනුමාතෘකාවක් විතරයි. මොකද මම දැකලා තියෙනවා පිටු ගණනාවක විශාල නෝට් මේ කොටස් සඳහා තියෙනවා. නමුත් පාස් පේපර් එකත් එක්ක අරන් බැලුවොත් එහෙම සමහර විට එක MCQ එකක් විතරයි මේ කොටස් වලින් අහලා තියෙන්නේ. නිසා පුතේ විෂේ බර හඳුනාගෙන මොන පාඩම් වලටද වැඩි බරක් තබන්නේ කියන කාරණාව හඳුනාගෙන ඒවාට තමයි ලොකු වටිනාකම් සහිතව අපි කාලය වෙන් කරන්න ඕනේ, වැඩිපුර පාඩම් කරන්න අවශ්‍ය. එතකොට දැන් කල්ප හතරෙන් අන්තිම එක ෆැනරසොයික් ඊඕනේ වෙනකොට ඒ යෝනය පුතේ ආපහු අපි පේලියෝසොයික්, මීසොසොයික් සහ සීනසොයික් විදිහට යුග තුනකට අයත් කරලා තියෙනවා. එතකොට හේඩියන්, ආකියන් විදිහට යෝන හතරක් කතා කළා. ඒකේ ෆැනරසොයික් යෝනය ආපහු අපි පේලියෝසොයික්, මීසොසොයික් නැත්නම් මීසොසොයික කියලාත් කියනවා, සීනසොයික් නැත්නම් සීනසොයික කියලා හඳුන්වනවා. ඒ විදිහට පුතේ යුග තුනකට බෙදලා කතා කරනවා. පැහැදිලිද මං කියන කාරණාව? එතකොට මේක කාල රාමුවක්. එතකොට ආසන්න වශයෙන් මේ යෝනයක් වෙනකොට පෘථිවි සම්භවයේ ඉඳලා වසර මිලියන, එමෙ නැත්තම් බිලියන කොයිතරම් කාලයකට පෙරද මේ අපි සාකච්ඡා කරන්නේ.
ඇත්තට ඒ කාලය තුළදී ඇතිවුණු ප්‍රධාන වෙනස්කම් කීපයක් අවමෝෂයෙන් මතක තබා ගත යුතුයි. එතකොට අපි මේක විභාගේ අරමුණු කර ගනිමින්ම කරන වැඩසටහනක් නිසා පුතේ, පාස් පේපර්ස් වල අහලා තියෙන මාකින් ස්කීම් වල කියලා තියෙන නිර්දේශිත ග්‍රන්ථවල දීලා තියෙන සීමාවෙන් එහාට මේ කොටස් බලන්නේ නැතුව ඉන්නවා නම් මං කියන්නේ සුදුසුයි. ඕගොල්ලෝ ඉදන්නේ ඕගොල්ලොන්ගේ මොළේ තියෙන ධාරිතා මට්ටම. බොහෝ වෙලාවට මේ වගේ තියෙන කරුණු අධ්‍යයනය කරන්න ආස හිතෙනවා. මොකද විශේෂයෙන් පොඩ්ඩක් පරිබාහිරයට බොහොම සුන්දර කරුණු මේ කොටස් ආශ්‍රිතව ගොනු වෙලා තියෙනවා. කැපැසිටි එක ඕගොල්ලෝ තීරණය කරන්න බොහොම සතුටින් අධ්‍යයනය කරනවා නම් කිසිම ගැටලුවක් නැහැ. සීමාවෙන් එහාට කරුණු හොයාගෙන යන්න. නිශ්චිත වශයෙන්ම විභාගෙට උත්තර ලියනකොට පුතේ අපේ නිර්දේශිත ග්‍රන්ථවල දීලා තියෙන සීමාවේ උත්තර ලියන්න. පැහැදිලිද මං කියන කාරණාව? ඒ කියන්නේ මම මේ කියන්න යන කරුණු වලට අතිරේකව කරුණු ඕනිතරම් මේ කොටස් වලට හොයා ගන්න පුළුවන්. නමුත් විභාගේ මාකින් එක හැදෙන්නේ අපිට දීලා තියෙන නිර්දේශිත ග්‍රන්ථ ඇසුරෙන්. එතකොට ඒ ග්‍රන්ථ වල තියෙන සීමාවේ තියෙන මූලික කරුණු අපිට කතා කරන්න වෙනවා. හරි, පළවෙනි විරාමයට යන්න කලින් මුල්ම ඊයෝන දෙකේ සිදුණු වැදගත් සිදුවීම් කීපයකට අපි අවධානය යොමු කළොත්, හේඩියන් නියෝනය කියන පළවෙනිම කොටසේදී අපි කතා කරන්නේ පෘථුවියේ සම්භවය, පෘථුවියේ උපත කියන මූලික මාතෘකාව විතරමයි. එතකොට මීට කලින් පාඩමකදී අපි පෘථුවියේ උපත ගැන සාකච්ඡා කරලා තියෙනවා. එතකොට හේඩියන් නියෝනය හා සම්බන්ධව උසස් පෙළ සඳහා අපිට මතක තියාගන්න ඕනේ, සරල වශයෙන්ම හේඩියන් නියෝනය වෙනකොට පෘථුවියේ සම්භවය ඇතිවිය. එච්චරයි. පැහැදිලි කතාව. දෙවෙනි කාරණාව පුතේ ආකියන් නියෝනය වෙනකොට, ආකියන් වෙනකොට පෘථුවියේ උපතත් එක්ක ඊළඟට සිදුවුණු සිදුවීම් ටික මොනවද? පෘථුවි පෘෂ්ඨයේ ආදිතම පාෂාණවල වෙනස්කම්, පාෂාණ ජීර්ණය, පාෂාණවල වෙනස්කම් පුතේ ඇති වෙන්න පටන් ගන්නවා මේ ආකියන් නියෝනය වෙනකොට. ඊට පස්සේ ආදිතම සෛලවල, අර මුලින්ම ඇති වුණු ප්‍රඥාෂ්ටික සෛලවල පොසිල අපිට හම්බ වෙන්න පටන් ගන්න මේ කාලය වෙනකොට. ඊට පස්සේ මේ ආකියන් නියෝනේ අවසාන හරියට එනකොට තමයි වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ නැගීම, ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂකයන්ගේ ඇතිවීම ආරම්භ වෙන්නේ. දැන් බලන්න, හරි ලස්සනට ගිය සතියේ පාඩමත් එක්ක මේ සම්බන්ධතාවයේ ගොඩනගා ගත්තනම් දරුවෙකුට ගිය සතියේ වෙනකොට ඊට පෙර සතිවලදීත් අපි සාකච්ඡා කරමින් ආව පෘථුවියේ සම්භවය මොන වගේද, මුලින්ම ප්‍රඥාෂ්ටික ජීවීන් නැති වුණේ කොහොමද, ඒ දැනට වසර බිලියන 3.5කට විතර වගේ කලින්, ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂකයන් නැති වෙනවා වසර බිලියන 2.7කට විතර වගේ පෙර. දැන් ආකියන් නියෝනේ ඇතුලේ ආපහු අපි කතා කරනවා ආදිතම සෛලවල, ඒ කියන්නේ ප්‍රඥාෂ්ටිකයන්ගේ පොසිල අපිට හම්බ වෙනවා. වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ යාම නැත්තම් ප්‍රභා සංශ්ලේෂක ජීවීන්ගේ ඇතිවීම මේ කාලය වෙනකොට පටන් ගත්තා කියලා. එතකොට ගිය සතියේ පාඩමේ සම්බන්ධයේ තිබුණා නම් බුද්ධිමත් දරුවන්ට පැහැදිලිව පුතේ ඊයෝන අතර තියෙන සම්බන්ධතාවයත් පැහැදිලිව ගොනු කරගන්න පුළුවන්. පොඩි විරාමයකට යමු. ඊයෝන දෙකක් අපි සාකච්ඡා කරා, සරල කරුණුයි තියෙන්නේ. ඊට පස්සේ ඉතිරි ටික හෙමින් සැරේ අපි බලමු මොනවද මූලිකව මතක තියාගන්න ඕනේ කරුණු තියෙන්නේ කියලා. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. විරාමයට පස්සේ පුතේ පරිණාමික ක්‍රියාවලියේ අවදීන් සහ ඊයෝන පිළිබඳව කතා කරමින් හිටියේ. හේඩියන් නියෝනය, ආකියන් නියෝනය ගැන අපි කතා කළා. ඊට පස්සේ පුතේ තුන්වෙනි යෝනයට අපි එනවා පොටෙරෝසොයික යෝනය කියන එක. එතකොට ඒක තුලදී, තුන්වෙනි යෝනය තුලදී අපි කතා කරනවා මේ ඇල්ගී ආකාරය ඇති වුණා. ඇල්ගී ඊට පස්සේ පුතේ විවිධාංගීකරණය වෙනවා. ඇල්ගී ගත්තොත් රන්වන් දුඹුරු පැහැ, රතු ඇල්ගී, හරිත ඇල්ගී, ඩයටම් ආකාර ආදී වශයෙන් පුතේ මේ ඇල්ගී ආකාරවල විවිධත්වයක් ඇති වෙනවා. එතකොට මේ ඇල්ගී ආකාර ඇතිවීම පස්සේ ඒගොල්ලෝ අධික විවිධත්වයක් සහිතව ව්‍යාප්ත වෙලා යාම සිදු වෙන්නේ මේ තුන්වන යෝනය තුලදී. ඊට පස්සේ මෘදු ආවරණ සහිත අපෘෂ්ඨවංශී සතුන්, ඒ ඇතිවීමත් අපි කතා කරන්නේ තුන්වෙනි යෝනය තුලදී. එතකොට මෘදු දේහ සහිත මෘද්වංශීන් කියලා කියන්න පුළුවන් අය
මේ කාලය තුළදී තමයි පොතේ මූලික වශයෙන් ඇති වෙන්නේ. ඊට පස්සේ දැන් සූන්‍යෂ්ටික සෛලවල පැරණිම පොසිල පොතේ දැන් ආකියන් ඉයෝනේ අවසානය වෙනකොට තමයි මේ ප්‍රාග්ඥෂ්ටික සෛල වෙනස් වෙලා පොතේ සූන්‍යෂ්ටික සෛල ඇතිවීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ නැත්තේ. එතකොට ඒ කාලයක් වෙනකොට තමයි පැරණිම පොසිල අපිට හම්බ වෙන්නේ තුන්වෙනි ඉයෝනය කාලය තුලදී. එතකොට දැන් මේ දක්වා අපි ඉයෝන ආකාර තුනක් කතා කරගෙන ආවා. ඊට පස්සේ අපිට මතකයි දැන් ෆැනරසොයික ඉයෝනය වෙනකොට පුතේ අපි ඒක තුල තියෙන යුග කීපයකුත් කතා කරනවා. එතකොට හතරවන ඉයෝනය තමයි පුතේ නැවත ප්‍රධාන යුග කීපයකට බෙදලා සාකච්ඡා කරන්න. එතකොට දැන් ඔගොල්ලොන්ට රජයෙන් දීලා තියෙන නිර්දේශිත සම්පත් පොත රිසෝස් බුක් එක ඇතුලේ ඔගොල්ලෝ බලාගෙන ගියොත් එහෙම පුංචි දෝෂයක් එතන අපිට පේන්න තියෙනවා. මේ ඉයෝන ටික සම්පූර්ණයෙන් කතා කරන්නේ නැතුව තමයි එකපාරම ඊට පස්සේ මේ යුගවලට ඇවිත් තියෙන්නේ. එතකොට ෆැනරසොයික ඉයෝනය තුල තමයි අපි ඊළඟට ෆේලියෝසොයික ආදී වශයෙන් පුතේ මේ යුගයන් ටික සාකච්ඡා කරමින් ඉස්සරහට යන්නේ. එතකොට දැන් ෆේලියෝසොයික යුගය ගැන සාකච්ඡා කරනකොට ඒක තුලද ඇති වුණු මූලික වෙනස්කම් බොහොම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙනස්කම් රාශියක් ඇති වුණා. එතකොට ප්‍රධාන කරුණු 10කට එහා පැත්තේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මං ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන්න කරුණු එකින් එක ඔගලොන්ට සටහන් කරගන්නවා නම් ඒ සටහන් කරගන්නත් පුළුවන් වෙන වේගයකින් පැහැදිලි කරමින් යන්නම්. එතකොට දැන් බොහෝ සත්ව වංශවල විවිධත්වයේ සීග්‍රේන් වැඩි වෙන්න පටන් ගන්න පුතේ මේ පේලියෝසොයික යුගයේ ආරම්භයත් එක්ක. බොහෝ සත්ව වංශවල සීග්‍රතාවයේ වැඩි වෙනවා. විවිධත්වය සීග්‍රේන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කරදිය පරිසරයේ හිටපු ඇල්ගාවන් ඉතා සුලභ තත්වයට පත් වෙනවා. කරදිය ඇල්ගාවන් හැම සාගර පරිසරයකම වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අර කලින් කතා කරපු විදිහට ශාකත් එක්ක එකතු වෙලා දිලීර මුල්ම සතුන් සන්ධිපාදිකයන් මකුළුවන් ගැන අපි කතා කළා ගිය සතියේ. එතකොට ඒ සතුන් භෞමික පරිසරයට ඇවිත් භෞමික පරිසරය තුළ ඝනාවාසීකරණයන් ආරම්භ වෙන්නේ මේ පේලියෝසොයික යුගය තුලදී. ඊට පස්සේ ශාක ගොඩබිමට ආවා කියලා කියන්නේ ඊට පස්සේ ගොඩබිම් පරිසරයේ තිබුණු වියලි බව ශාක දේහයේ දරා ගැනීමේ අවශ්‍යතාවය සඳහා සෛලම ෆ්ලෝයම සහිත සනාල පටක ව්‍යුහයන් සහිත ශාක විවිධාංගීකරණයත් මේ කාලයේදීම තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ දැන් අස්ති සහිත මත්ස්‍යයන් නැතිවීම ඊට පස්සේ මේ අස්ති සහිත කණ්ඩික වරල් සහිත මත්ස්‍යයන්ගෙන් මුල්ම සිව්පාවන් නැතිවීම මේ කියන කාරණාවත් අපි දාලා තියෙන්නේ පේලියෝසොයික යුගය කියන එකටම තමයි. ඊට පස්සේ පුතේ දැන් කෘමි සතුන් හරියා භෞමික පරිසරයේ තමයි ප්‍රමුඛව ඉන්නේ. එතකොට මේ කෘමි සතුන්ගේ ඇතිවීම ගැන කතා කරන්නේ පේලියෝසොයික යුගය තුලදී. ඊට පස්සේ දැන් කණ්ඩික වරල් සහිත මත්ස්‍යයන්ගෙන් සිව්පාවන් නැතිවීම මේ සිව්පා සතුන් පාද හතරක් සහිත සතුන් ඊළඟට ගොඩබිම් පරිසරයටත් එන්න පටන් ගන්නවා. උභයජීවීන් සුලභ වශයෙන් නැති වෙලා ප්‍රමුඛ කාණ්ඩයක් විදිහට මේ උභයජීවීන් පවතින්නේ මේ කාලය තුලදී. ඊට පස්සේ පුතේ දැන් සාමාන්‍ය ශාක වෙනුවට සනාල පටක සහිත ශාක වලින් සැකසුණු වනාන්තර මේ කාලයේ වෙනකොට බොහොම සුලභව තිබුණා. ඊට පස්සේ උභයජීවීන් ප්‍රමුඛව හිටපු පරිසරය තුල දැන් අර ගොඩබිම් පරිසරයට එහෙම එන්න අවශ්‍යතාවය තියෙන නිසා වඩා වියලි පරිසරයන්ට සාර්ථකව ඔරොත්තු දෙන උරගයන් බිහි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ විවිධත්වයක් සහිතව ඇති වෙලා යන්න පටන් ගන්නවා. මේ කියන කාරණා සියල්ල පුතේ මේ පේලියෝසොයික යුගයත් එක තමයි කතා කරන්නේ. ඊට පස්සේ දැන් ශාක ගත්තොත් අද වෙනකොට අපි කතා කරනවා පරිණාමිකව දියුණු ශාක කාණ්ඩ තමයි බීජ සහිත ශාක. එතකොට මේ ප්‍රථම බීජ සහිත ශාක ඇතිවීමත් පේලියෝසොයික යුගයට අයිති වෙනවා. දැන් බලන්න මේක ඇතුලේ තියෙන පුතේ කරුණු එකතුවක් MCQ එකක් ඇතුලට දාලා මේ කරුණු ටික උත්තරයක් හිතාගන්න බැරි මට්ටමට ඔගොල්ලොන්ව හිර කරන්න පුළුවන්. පහත දක්වා ඇති වගන්ති අතරින් පේලියෝසොයික යුගයට අයත් සිදුවීමක් නොවන්නේ. පහත දැක්වෙන වගන්ති අතරින් පේලියෝසොයික යුගයට අයත්
වගන්තියක් නොවන්නේ කියලා ප්‍රශ්නයක් අහුවොත් පුතේ පේලියෝසොයික යුගයේ තියෙන කරුණු හතරක් දාලා පේලියෝසොයික යුගයේ නොවන මීසොසොයික යුගයේ වගේ එක කරුණකුත් මේක ඇතුළට දාන්න පුළුවන්. හරි, එහෙම වුණ ගමන් අර කරුණු 12ක් 15ක් විතර වගේ ප්‍රමාණයක් මේක තුල තියෙන නිසා පුතේ අපිට විභාගය ලියන වෙලාවේදී එක හා සමානයි වගේ කරුණු ඔක්කොම දැනෙන්න පුළුවන්. ඒ නිසා මේක මතක තියාගන්න පුළුවන් බොහොම ලේසි ක්‍රමයක් තමයි. සාමාන්‍යයෙන් මේවා ටිකක් අර කටපාඩම් පැත්තටත් බර කරුණු නිසා, එකිනෙකට එකක් ඍජු සම්බන්ධතාවයක් හොයාගන්න බැරි කරුණු නිසා වඩා හොඳයි පුතේ මේ පාඩම පාඩම් කරලා ඉවරුණු ගමන් මේ යුග ටික ලියලා අංක 1 2 3 4 5 කියලා දාලා දැන් මේකේ තියෙනවනේ පොයින්ට්ස් ගන්න. මීසොසොයික යුගයේ ඇතුලේ අපි කතා කරපු කරුණු කීයක් තියෙනවද? අන්නේ කරුණු ටික පුතේ අංක දාලා ලියාගෙන යනවා මතක් වෙන පිළිවෙලට. අනුපිළිවෙලක් අවශ්‍ය නැහැ. අපි හිතමු ඒක ඇතුලේ කරුණු 12ක් තිබුණයි කියලා. 1 2 3 4 5 6 12 වෙනකල් දාලා මේක ඇතුලේ තිබුණු කරුණු ටික බලනවා. අපිට ලියන්න පුළුවන් උනේ කරුණු 12ක් තිබුණ බව මතකයි කරුණු 10යි මතක් වෙන්නේ. දැන් ආපහු අපේ නෝට් එකට ගිහිල්ලා බලනවා මට ඇතෑරිලා තියෙන කරුණු දෙක මොනවද? අන්න ඒ දෙකත් අතෙන් එකතු කරගන්නවා. ඒ විදිහටම මීසොසොයික යුගයත් ලියනවා. අනිත් එකත් ලියනවා. සාමාන්‍යයෙන් අපේ ඔළුවට දාපු කරුණක් නැවත භාවිතයට ගත්තේ නැත්තම් අපේ මොලේ හැදිලා තියෙන විදිහට පුතේ දින 3ක් හෝ 4ක් යනකොට ආපහු අමතක වෙනවා. ඒ නිසා හොඳම කාරණාව තමයි අපි හිතමු මේ අද දවසේ මේ පාඩම හරි ඉවරුණාගෙන් පස්සේ නෝට් එක භාවිතා කරලා ඔයගොල්ලෝ අදම මේක පාඩම් කරනවා කියලා. එතකොට අදම මේක පාඩම් කරනවා නම් තව දවස් දෙකක් ගිය ගමන්, තව දවස් තුනක් ගිය ගමන් අද තිබුණු ප්‍රවණතාවයට වඩා පුතේ කරුණු සැලකිය යුතු ප්‍රමාණයකින් මේකේ මතකේ නැති වෙලා යනවා. එතකොට ළමයි බලාපොරොත්තු වෙනවා අද දවසේ ඉගෙනගෙන අද දවසේ පාඩම් කරපුවම මට ඒක මතක තියෙන්න ඕනි මම විභාගය ලියන දවස වෙනකල් කියලා. පුතේ එහෙම මතක තියෙන්නේ නැහැ. හරි, ඒ මට්ටමට මතක තියාගන්නවට වඩා මොලේට කරන්න රාජකාරී ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේක අමතක වෙන්න කලින්, හරි, එතකොට මගේ අධ්‍යයන රටාවේ විශේෂම කාරණාව තමයි අපි පාඩම් කළ යුතුයි අමතක වෙන්න කලින්. එතකොට අද දවසේ මේක පාඩම් කළා නම් ළමයෙක් නැවත සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ මතක නැති වෙනකල් ඉඳලා. අපි දවස් දෙකක් විතර වගේ යන්න ඇරලා ආපහු වතාවක් බලනවා. එතකොට 100%ක් මේක අමතක වෙලා නැහැ. කරුණක් හෝ දෙකක් තමයි උපරිම අමතක වෙලා තියෙන්නේ. 12ක් තිබුණා නම් 9ක්ම තාම මතකයි. අමතකුණු කරුණු දෙක තුනත් හොයලා නැවත සම්පූර්ණ කරගන්නවා. ආපහු දින 5කට විතර වගේ පස්සේ නැවත බලනවා. ඒ විදිහට පුතේ ළඟ ළඟ දින 3ක් විතර වගේ බලපු ගමන් මාසයක් විතර වගේ යනකල් මේ කරුණු අමතක වෙන්නේ නැහැ. මේවා මේ ප්‍රත්‍යක්ෂ කරගත්ත ක්‍රමවේද. හරි, ළමයිව ලංකාවේ උඩ මට්ටමේ ප්‍රතිපරවලට ගේන්න ප්‍රත්‍යක්ෂ කරගත්ත කරුණු. ඒ කියන්නේ මේ ගෙස් කරලා මෙහෙම කළ බැලුවොත් මොන වගේ වෙයිද ළමයිට කියලා එහෙම දේවල් නෙමේ පුතේ. හරි, වසර ගණනාවක් තුල මේ ඉගැන්වීමේ ක්‍රමවේදයන් ප්‍රගුණ කරලා ළමයි උඩ මට්ටමේ ප්‍රතිපලවලට ගෙනල්ලා ලංකාවේ උඩ මට්ටමේ ප්‍රතිපලවලට ගෙනල්ලා තහවුරු කරගත්ත කරුණු. එතකොට සාමාන්‍යයෙන් ළඟ ළඟ පුතේ දින 3ක් විතර වගේ බලපගම මාස කීපයක් මතකයි. හැබැයි මේවා නැවත මේ විශේෂ කරුණු නැවත මාසයකට විතර වගේ පස්සේ නැවත බලන්න අවශ්‍යයි. එතකොට මාස දෙක තුනක් මතක තියෙනවා. මාස දෙකකට විතර වගේ පස්සේ නැවත බලන්න අවශ්‍යයි. අන්න එතකොට විභාගෙ දක්වාම අරගෙන යන්න පුළුවන් මතකයක් අපිට රැඳෙනවා. ඒ නිසා මේ කරුණු නැවත නැවත බැලීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඉදිරියේ විශේෂ වැඩසටහනක් කරහා මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ විදිහට මේ මොනවද විශේ෷ ක්‍රමවේදයන් තියෙන්නේ. වැඩිපුර විෂය කරුණු ප්‍රමාණයක් ඔළුවේ තියාගන්න සහ විභාගයේ අවස්ථාව දක්වාම අමතක වෙන්නේ නැතුව විෂය කරුණු ඔළුවේ රඳව ගන්න තියෙන ක්‍රමවේදයන් මොනවද කියලා. එතකොට අරක ඇතුලේ අපිට තව කතා කළ යුතු කරුණු දෙක තුනක් තියෙනවා. කරුණු සියල්ලම මතක් කරගන්න ගමන් පේලියෝසොයික යුගයෙන් මීසොසොයික යුගයේ තිබුණු කරුණු වලට අපි එමු මේ පුංචි විරාමයට පස්සේ. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමග අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. විරාමයට පස්සේ පුතේ අපි කතා කරමින් හිටියේ පේලියෝසොයික යුගයේ සිදුවුණු විශේෂ සිදුවීම් මොනවද කියන කරුණ. ඒතර ඒකේ කරුණු ගණනාවක් තියෙනවා. ඒ ඇතුලේ අපි විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු තමයි සනාල ශාක ඇතිවීම සහ විවිධාංගීකරණය වුණේ මේ කාලේ, දිලීර ශාක සතුන් භෞමික පරිසරය තුළ ගණාවාසීකරණය ආරම්භ වෙනවා, කරදිය පරිසරය තුළ ඇල්ගාවන් සුලභ තත්ත්වයට පත් වෙනවා, උභයජීවීන් ප්‍රමුඛ තත්ත්වයේ හිටියා, අස්තික මසුන් නැති වුණා, කෘමීන් සහ මුල්ම සිව්පාවන් නැති වෙන්න පටන් ගත්තා,
සනාලශාක ඇතිවීමත් එක්ක සනාලශාක සුලභ වනාන්තර ඇති වුණා. මුල්ම බීජ සහිත ශාක නිතර විභාගයට හන එකක්, මුල්ම බීජ සහිත ශාක ඇති වෙන්න පටන් ගත්තා. කුරගයන් බිහිවීමයි ඒගොල්ලොන්ගේ විකිරණයයි ආරම්භ වුණා. වර්තමානයේ වෙනකොටත් පරිසරය අපිට හම්බ වෙන කෘමි විශේෂ ගණනාවක ආරම්භයේ මේ කාලේ තමයි සඳහන් වෙන්නේ. සනාලශාක ඇති වෙලා විවිධත්වය වැඩි කරගෙන ගියා. පොතේ පේලියෝසොයික යුගයෙන් පස්සේ අපි සාකච්ඡා කරනවා මීසසොයික යුගයේ සිදුවුණු විශේෂ සිදුවීම් කීපයක් ගැන. එතකොට සයිප්‍රස් පයිනස් වගේ විශේෂයෙන් ලෝක ගෝලයේ උතුරු පැත්තට වෙන්න තියෙන රුසියාවේ උඩ පැත්ත, කැනඩාවේ උඩ පැත්ත වගේ මේ කොටස්වල මේ කේතුදර ශාක අපි ওই නත්තල් කාලයට එහෙම යන ෆිල්ම් වල සුලබව දැකලා තියෙනවා. මේ කේතුදර ශාක විශේෂයෙන් විවෘත බීජක ශාක ප්‍රමුඛ වීම පුතේ මේ මීසෝසොයික යුගයත් එක්ක ආරම්භ වෙනවා. එතකොට දැන් පෘථුවියේ අතීතය ගැන කතා කරනකොට බොහොම ජනප්‍රියම කොටසක් තමයි මේ ඩයිනෝසරයන්ගේ ඇතිවීම. එතකොට මූලික ඩයිනෝසරයන්ගේ ඇතිවීම, ඒගොල්ලෝ පරිණාමය වීම, ඒගොල්ලෝ විකිරණයට ලක්වීම. හරි, එතකොට එතනදි පුතේ මේ ජීවීන්ගේ විකිරණය කියලා කියන්නේ මේ ඒ වචනේ පැහැදිලි කරගත යුතුයි. ළමයි පාඩම් කරගෙනයි ඉන්නේ. ඒක පැහැදිලි කිරීමක් සඳහන් වෙන්නේ නැහැ අපේ නිර්දේශ ග්‍රන්ථවල. දැන් බෙදලා කතා කරගෙන යන්නත් පුළුවන්. සමාන්තර අනුවර්ති විකිරණ ඒ විදිහට තියෙනවා. අපි ඒ තරම් ගැඹුරට යන්නේ නැතුව මෙන්න මෙහෙම කතා කරගත්තොත්, දැන් මිනිසා හෝ එම නැත්තම් ශාකයක් හෝ දිලීරයක් හෝ මුලින්ම ඇති වුණු කාණ්ඩය අපි හිතමුකෝ ඩයිනෝසරයන් කියලාම, ඩයිනෝසරයන්ගේ මුල්ම ඇති වුණු ජීවියා, එයාගේ ප්‍රාථමික ජීවියා, පූර්වජයා, ආරම්භකයා, එතනින් පටන් අරගෙන පුතේ විවිධ මට්ටමේ අය හැදෙනවනේ. ටිරානසෝරස් රෙක්ස් වෙන්න පුළුවන්, ශාකභක්ෂක වෙන කෙනෙක් වෙන්න පුළුවන්, ට්‍රයිසෙරටොප් කෙනෙක් වෙන්න පුළුවන්. ওই විදිහට විවිධාකාරයේ ඩයිනෝසෝරයන් ගැන අපි කතා කරනවනේ. ඒතකොට ඒගොල්ලොන්ට රූපාකාරව වෙනස්, ඉන්න පරිසර වෙනස්, ස්වභාවයේ වෙනස් ඩයිනෝසෝරයන් විශාල ප්‍රමාණයක් ඇති වුණා. ඒ ඔක්කොටම පුතේ මුල් වෙන්නේ එක ප්‍රධාන කෙනෙක්. හරි, පූර්වජ ජීවියා. මේ පූර්වජ ජීවියාගෙන් අනිත් අය ඇති උනේ කොහොමද කියන එක තමයි මේ විකිරණය කියන එක ඇතුලේ කතා කරගෙන යන්නේ. එතකොට මේ පරිණාමයේ ක්‍රියාවලියේ මේක ක්‍රියාවලිය. ඊට පස්සේ ඒත් එක්ක තමයි මේ ඩයිනෝසරයන්ගේ ජීවයේ ඒගොල්ලෝ උඩම මට්ටමේ ඉන්නකොට තමයි පුතේ අපෙත් පැරණිම කෙනා ශීරපායින්ගේ සම්භවය ගැනත් කතා කරන්නේ. එයාගේ පරණම අපේ අයගේ පැරණිම සමාජිකයන් නැති වෙන්නේ මේ කාලය තුලදී. ඊට පස්සේ අපි කතා කළා වගේ විවෘත බීජක ශාක තමයි ප්‍රමුඛව පැවතුනේ. ඩයිනෝසරයන් පෘථුවියේ ප්‍රමුඛතම ජීවීන් බවට පත් වෙනවා. ජෛව විවිධත්වය බොහොම ඉහළ මට්ටමක මේ මීසෝසොයික යුගය තුලදී තියෙනවා. ඊට පස්සේ විවෘත බීජක කේතුදර ශාක පවතින අතරතුල පුතේ ඔන්න මුල්ම මල් පිපෙන ගස් සපුෂ්ප ශාක ඇතිවීමත්, ඒකේ විවිධාංගීකරණයක් මේ කාලේ ආරම්භ වෙනවා. එතකොට මේ මීසෝසොයික යුගයේ අවසානය වෙනකොට උල්කාවක ගැටීම නිසා කියලා තමයි දැනට විශ්වාස කරන්නේ ඩයිනෝසරයන් ඇතුළු බොහෝ ජීවී ගණනාවක නැෂ්ට වීමක්. අපි ඒවට කියනවා මහා නැෂ්ට වීම කියලා. සමූහ වශයෙන් පුතේ ජීවී කාණ්ඩ නැති වී යාමක් වාර්තා වෙනවා. එතකොට මේ නැෂ්ට වීම කීපයක්කුත් අපේ ජෛව ඉතිහාසය තුල තියෙනවා. එතකොට ඒ පිළිබඳවත් අතිරේක දැනුමක් උඩ නගා ගත යුතුයි. ඊට පස්සේ ආරම්භ වෙන්නේ සිනසොයික යුගය. ඒ කාලේ වෙනකොට ශීරපායින් පක්ෂීන් තමයි සුලභ වෙන්නේ. පරාගණ ක්‍රියාවලිය සිදුවීම සඳහා කෘමීන් බොහොම ඉහළ දායකත්වයක් දෙනවා. ඒ පරාගණ ක්‍රියාවලිය කියන එක විශේෂයෙන් වැදගත් වෙන්නේ සපුෂ්ප ශාක. එතකොට සපුෂ්ප ශාක තමයි ප්‍රමුඛ මට්ටමේ තියෙන්නේ. ඒවා විකිරණයේ ප්‍රතිඵලයක් විදිහට වඩා සංකීර්ණ සහ ඉහළ විවිධත්වයක් සහිතව මේ සපුෂ්ප ශාක ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වර්තමානයේ අපිට හම්බ වෙන බොහෝ ශීරපායින්ගේ මූලික ගෝත්‍ර, හරි, මුව පවුලේ සාමාජිකයන් වෙන්න පුළුවන්, මුගටි පවුලේ සාමාජිකයන් වෙන්න පුළුවන්, මේගොල්ලෝ ඇතිවීම ආරම්භ වෙන්නෙත් මේ කාලයේ වෙනකොට. ඊට පස්සේ අපි කතා කරන ප්‍රයිමේට්ස්ලා ගේ ආරම්භය, ඒ ඔක්කොම අපි කතා කරන්නේ ආදි මානවයාගේ ආරම්භය සියල්ල පුතේ මේ කාලේ සිදු වුණා කියන එක තමයි කතා කරන්නේ. එතකොට මානවයා දෙපාවත් බව ලබා ගැනීම හෝමෝගණය, හරි, එතකොට අපි හෝමෝ සේපියන්ස් කියලා කියන්නේ. එතකොට ඒකේ හෝමෝ කියන දෙපාවත් බව ලබාගත් මුල්ම වානර ආකාර ඇතිවීමත් අපි
මේ කොටසෙදි තමයි කතා කරන්නේ. එතකොට එතනින් පස්සේ පුතේ පාඩමේ අපි ඉස්සරහට යනවා. ලෝකේ පිළිගත් පරිණාමික වාදයන් තියෙනවා. එතකොට මේ වාදයන් මොන වගේද, කවුද ඒවා ඉදිරිපත් කළේ, දැනට ඒවා පිළිගන්නවද නැද්ද, මේ වාදයන් විභාගයට අහනකොට මොන වගේ කාරණාද අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනි කියන එක මෙතන ඉස්සරහට පාඩමේ ඊළඟ කොටස විදිහට අපි ඊගාව සතියේදී කතා කරමු. අයිබුවන්. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ